සුබ දවසක් වේවා. අදත් ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා අපේ SL Film One YouTube channel එකට. අදත් මම ලස්සනම ස්ටෝරි එකක් තියෙන මූවී එකක් තමයි ඔයාලා වෙනුවෙන් අරගෙන ආවේ. ඉතින් ඔයාලට මතක ඇති මම ඔයාලා වෙනුවෙන් මීට කලින් අරගෙන ආපු නිකිල් සිද්ධාර්ථ රංගනයෙන් දායක වුණ 18 pages කියන සුපිරිම ලව් ස්ටෝරි මූවී එක. ඉතින් මේකත් නිකිල්ගේම ලස්සන ලව් ස්ටෝරි එකක් තියෙන මූවී එකක්. IMDb 7.4 කගයක් මේ මූවී එකට ලැබිලා තිනවා. මූවී එකේ ස්ටෝරි එක ගැන කිව්වොත් අර්ජුන් කියලා පිරිමි ළමයෙක් ඉන්නවා. එයා දවසක් එයාගේ යාළුවෝ දෙන්නත් එක්ක ඉක්මනින්ම යනවා විවාහ රෙජිස්ටර් කාර්යාලයට. අර්ජුන් එයාගේ ආදරවන්තියෙක්ව විවාහ වෙන්න තමයි යන්නේ. ඉතින් අර්ජුන් එයාගේ පෙම්වතිය දැන් ඒවි කියලා බලාගෙන හිටියත් එදා හවස් වෙනකම්ම පෙම්වතිය මෙතෙන්ට එන්නේ නැහැ. ඉතින් අර්ජුන්ට මේ සිද්ධියෙන් හදවත හොඳටම බිඳෙනවා වගේම එයා කිසිම දෙයක් වෙනුවෙන් බලන් ඉන්න පුරුද්ද අතහැරලාම දානවා. ඊට පස්සේ මේ විදිහට අවුරුදු 4ක්ම ගෙවිලා යනවා. දවසක් අර්ජුන් යාළුවෙගේ අයියා කෙනෙක්ගේ ප්‍රශ්නකට අර්ජුන්ට දුර පළාතකට යන්න වෙනවා. ඉතින් මෙතනදි තමයි අර්ජුන්ට අමල කියන ගෑණු ළමයා හම්බෙන්නේ. දවස් දෙක තුනක් මෙහි කාලය ගෙවද්දී අර්ජුන් අමල එක්ක සුහද වෙනවා. අමල දවසක් අර්ජුන්ට කියනවා මට ඔයාට දෙයක් කියන්න තියෙනවා. ඔයා කිසි දෙයකට බලන් ඉන්න අකමැති කෙනෙක් වුණාට කමක් නැහැ. මේක අහන නම් හෙට උදේ වෙනකම්ම ඉන්න කියලා. ඉතින් අර්ජුන් උනන්දුවෙන් පහුවදා උදේම යනවා අමලව හම්බ වෙන්න. ඒත් ඉතින් අමල එයාගේ ආච්චි එක්ක අර්ජුන්ට නොකියම යන්න ගිහින්. මෙතනින් පස්සේ මොකද වෙන්නේ කියලා අපි සම්පූර්ණ ස්ටෝරි එකට ගිහින්ම බලමු. ඉතින් මූවී එකට යන්න කලින් අපේ SL Film One YouTube channel එක subscribe කරලා අපිත් එක්ක දිගටම movies බලන්න එකතු වෙන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. ඉතින් වීඩියෝ එක අවසාන වෙනකම් රැඳෙන්න වගේම අපේ movie explain එක ගැන ඔයාලගේ අදහස් comment එකක් විදිහට දාගෙන යන්න කියලාත් ආදරෙන් මතක් කරනවා. එහෙනම් අපි යමු වීඩියෝ එක බලන්න. මූවී එක පටන් ගන්න අර්ජුන් උදේම කාටත් කලින්ම කොලේජ් එකට යනවා exam එකක් ලියන්න. අර්ජුන් කලබලෙන් වගේ තමයි ඉන්නේ. කොලේජ් එකේ මිස් බලනවා වෙනදට පරක්කු වෙලා එන අර්ජුන් අද කලින්ම ඇවිත් ඉන්නේ ඇයි කියලා. exam එක පටන් ගත්තට පස්සේ අර්ජුන් මිස්ගෙන් කොලත් ඉල්ලගෙන ඉක්මනින්ම exam එක ලියලා යන්න තමයි හදන්නේ. ඒත් මිස් paper එක අරගෙන තව විනාඩි 40ක්ම තියෙන නිසා අර්ජුන්ව තියාගන්න හදනවා. අර්ජුන්ට යන්නම ඕන නිසා අර්ජුන් කියනවා මිස් මට හදිසියක් විවාහයකට යන්න තියෙනවා කියලා. ඊට පස්සේ මිස් කියනවා විවාහ උත්සවයේ චාරිත්‍ර වාරිත්‍ර ඉවරනාට කමක් නැහැ උත්සවයට යන්න පුළුවන් කියලා. අර්ජුන් මිස්ට කියනවා හැබැයි මම නොගියොත් නම් මේ උත්සවේ ගන්න වෙන්නේ නැහැ මිස් මොකද මම තමයි මනමාලයා කියලා. මේ කතාව ඇහුවට පස්සේ මිස් හිනා වෙලා අර්ජුන්ට යන්න දෙනවා. අර්ජුන්ගේ යාළුවා දෙන්නත් යනවා සාක්ෂියට අත්සන් කරන්න කියලා. අර්ජුන් කසාද බඳින්න හදන්නේ අයිෂා කියලා ගෑණු ළමයෙක්ව. අයිෂා සාම රෙජිස්ට්‍රාර් කාර්යාලයට ඇවිල්ලා නැහැ. අර්ජුන් අයිෂාට කෝල් ගත්තත් එයා ෆෝන් එක ආන්සර් කරන්නෙත් නැහැ. ඉතින් මේ විදියට අර්ජුන් ගොඩක් බලාපොරොත්තු තියාගෙන බලාගෙන හිටියත් අයිෂා මෙතනට එන්නේ නැහැ. අයිෂා වෙනුවෙන් බලන් ඉන්න අර්ජුන්ව පෙන්නලා රෙජිස්ට්‍රාර් කාර්යාලේ ඉන්න කෙනෙක් යාළුවන්ට කියනවා එයාව පරිස්සමට බලාගන්න නැත්නම් මෙයාට පිස්සු හැදෙයි කියලා. යාළුවා අර්ජුන්ව සනසන්න හැදුවත් මට අතදිය හදවන්න එපා කියලා යාළුවන්ට අර්ජුන් කියලා මෙතනින් යන්න යනවා. ඉතින් ඊට පස්සේ කාලය අවුරුදු 4ක් ගෙවිලා යනවා. ඊළඟට අපිට පෙන්වන්නේ මානසික රෝහලක්. අර්ජුන් මානසික රෝහලට ඇවිත් ඉන්නවා. හැබැයි ඉතින් අර්ජුන්ට පිස්සු හැදිලා නම් නෙමෙයි. අර්ජුන්ගේ යාළුවෙක්ගේ අයියා කෙනෙක්ගේ ප්‍රශ්නකට තමයි අර්ජුන් හොස්පිටල් එකට ඇවිල්ලා ඉන්නේ. අර්ජුන් ડોක්ටර්ව හම්බෙන්න යද්දී නර්ස් කියනවා ටිකක් ඉන්න කියලා. ඒත් අර්ජුන් නම්යට අපොයින්ට්මන්ට් එකක් දාගෙන තමයි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. එයා අවුරුදු 4කට කලින් ඉගෙන ගත්ත කිසිම දෙයකට බලන් ඉන්න එක තේරුමක් නැහැ කියලා. ඒ නිසා අර්ජුන් බලන් ඉන්න කැමති නැහැ. අර්ජුන් නර්ස්ගේ කීම අහන්නේ නැතුව ડોක්ටර් ගාවට යනවා. අර්ජුන් ડોක්ටර්ට පැහැදිලි කරනවා යාළුවාගේ අයියා රිසෝර්ට් කෙල්ල අකමැති නිසා එයා මානසිකව වැටලා ඉඳලා තියෙනවා කියලා. දවසක් ක්‍රිෂෝර් කාමරේ ලයිට් නිවාගෙන ඉද්දී අර්ජුන් යාළුවෙක්ව ක්‍රිෂෝර් ළඟට යනවා. ඒත් එක්කම ක්‍රිෂෝර් අර්ජුන්ලට කියනවා කාමරේ ලයිට් දාන්න එපා. මගේ ඇඟ ඇතුලේ තව කෙනෙක් ඉන්නවා. එයා ලයිට්ස් වලට කැමති නෑ කියලා. ඇඟ ඇතුලේ ඉන්න අනිත් කෙනා අකමැති දේවල් කරොත් එයා මගේ ඇඟට හානි කරනවා. ඒ නිසා ඒ දේවල් කරන්න එපා කියලා ක්‍රිෂෝර් කියනවා. ඉතින් ක්‍රිෂෝර් හොස්පිටල් එකට ඇවිල්ලත් පිස්සෙක් වගේ තමයි හැසිරෙන්නේ. එයා පොඩි ෆෑන් එකක් කටට අල්ලගෙන කියනවා ඇඟ ඇතුලේ ඉන්න කෙනාට රස්නේ ඇති ඒකයි මේ ෆෑන් එක පාවිච්චි කරන්න කියලා. ක්‍රිෂෝර් කියනවා අහගෙන ඉඳලා ડોක්ටර් ටිකක් මොංගල් වෙලා යනවා. ඉතින් අර්ජුන්ලාට ડોක්ටර් කියනවා ක්‍රිෂෝර්ගේ තත්ත්වය ගොඩක් දරුණුයි කියලා. ක්‍රිෂෝර් මානසික රෝහලේ ඉද්දි කෙනෙක් ඇවිත් ක්‍රිෂෝර්ට කියනවා ඔයා එන්න ඕනේ මෙහෙට නෙමෙයි මහේස්ත්‍ර සිංහ ආරාමයට තමයි ඔයා යන්න ඕනේ කියලා. ඒ ගමම ක්‍රිෂෝර් ගිහින් මේ ගැන අර්ජුන්ලටත් කියනවා. ක්‍රිෂෝර්ට ඕනේ අර්ජුන්ව මේ දේවස්ථානයට එක්කගෙන යන්න. අර්ජුන් අකමැති වුණත් ක්‍රිෂෝර්ගේ බලකිරීම නිසා අර්ජුන් මේ ගමන යන්න කැමති වෙනවා. මේ ආරාමයෙන් කරන්නේ මිනිස්යන්ගේ ඇඟට වැහිලා ඉන්න ආත්ම අයින් කරන සිද්ධියක්. මෙතන ඉන්න ලොකු ගුරු කියන විදිහට මෙයාලා දවස් 3ක් මෙහෙ නැවතිලා ප්‍රතිකාර ගන්න ඕනේ. අර්ජුන් නම් මේ ආත්ම සිද්ධි කිසිම දෙයක් විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා අර්ජුන් මුලින්ම නවතින්න අකමැති වුණත් ක්‍රිෂෝර් ගැන හිතලා එයාට සිද්ධ වෙනවා නවතින්න. ඉතින් ක්‍රිෂෝර්ව දේවස්ථානේ නවත්ත ගන්නවා. සීනු කියලා කෙනෙක් අර්ජුන්ට රූම් එකක් හොයලා දෙනවා. අර්ජුන් දකිනවා එයාගේ රූම් එකට එහා පැත්තේ රූම් එකේ ලස්සන ගෑණු ළමයෙක් ඉන්නවා. අර්ජුන්ට එයාව බලන්නම හිතෙන නිසා මේ කෙල්ලට කතා කරනවා.
අරුදුන් කෙල්ලගේ මූුණ බැලුවට පස්සේ මේ ගැල්ලමයට කියනවා ඔයාගේ මූුණ මට බලන්න හිතුන හැරණකම් බලාගෙනන්න බැනිසායවට කතා කළේ හැරුණට තැංකව් කියලා අරුදුන් කාමරයට යන. ඊට පස්සේ මේ ගැල්ලමේ අරුදුන්ගේ කාමරයට එනවා. මේ ගැල්ලමයත් ආතිත් එක තමයි මෙහෙට ඇවිල්ලා ඉන්නේ. ගැල්ලමයා සීන්ට කියනවා ආතිර මම ඉන්න තැන කියන්න එපා කියලා. ඊට පස්සේ මේ ගැල්ලමය අරුදුන්ගෙන් අහනවා ඔයා ඇවිත් මට කතා කරලා නිකම්ම ගියාම හරිද? මට දැනගන්න ඕනේ ඔයා මම ගැන මොනවද හිතන්නේ කියලා. අරුදුන් ටිකක් ඇඹරිලා කියනවා ඒ දේවල් ඔයාට කියන්න බෑ කියලා. ඇයි මස්සිනේ එහෙම කියන්නේ? යාළුවෙක්ට වගේ නම් කියනවනේ කියලා මේ ගැල්ලමය අරුදුන්ට කියනවා. ඊට පස්සේ අරුදුන් කියනවා ෆිගර් එක ඇස් සේරම ලස්සනම තියනවා කියලා. ඉතින් මේ රූපය දැක්ක ගමන් මැරෙන්න හිතුණා කියලා අරුදුන් කියනවා. කියන දේවල් කරලා පෙන්වන්නත් ඕනේ කියලා මේ ගැල්ලමයා මෙතනින් යනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ රැවෙන සිද්ධිය. මේ දේවස්ථානයේ ඉන්න කාන්තාව ටිකක් රිසෝර් එකෙන් යනවා ප්ලේස් එකකට. ඊට පස්සේ රිසෝර්ට ඇඳුම් ගලවන්න කියලා ඇඳක ගැට ගන්නවා. රිසෝර් නම් ටිකක් ආසාවෙන් හිටියේ කෙල්ල ගොඩක්ම මෙතන ඉන්න නිසා වෙන දෙයකට තමයි යාලා කතා කරේ කියලා හිතලා. ඒත් අවසානයේ කෙල්ල මෙතනින් ගිහින් මෙතෙන්ට එන පූජකයෝ සෙට් එක රිසෝර්ට කසයක් අරන් හොඳටම පාර දෙනවා. ඉතින් දේවස්ථානෙන් එළියෙන් ඉන්න අර්ජුන් දකිනවා එයාට දවල් හම්බුණු ලස්සන ගෑල්ලාමයා කුකුලෙක් අල්ලගන්න හදනවා. අර්ජුන් සීනු දෙන්නත් මේකට උදව් කරනවා. අර්ජුන් කුකුලා ගෑල්ලාමයාට දුන්නට පස්සේ එයා කියනවා ස්තුතියි මස්සිනේ ගමේ හදන කුකුල්ලොන්ට මම ගොඩක් කැමති හොඳට මිරිසට හදලා ගත්තනම් මරු කියලා. අර්ජුන් පුදුමෙන් බලාගෙන ඉන්නවා කුකුලව අල්ලගත්තේ මරන් කන්නද කියලා හිතලා. ආයෙ මේ ගෑල්ලාමයා අර්ජුන් ළඟට ඇවිත් අර්ජුන් මෙච්චරටම බලන් ඉන්න අකමැතියකට හේතුව ගෙස් කරන්න පටන් ගන්නවා. පොඩි කාලේ අම්මලා බලුපැටියෙක් අරන් දෙනකම් බලන් හිටියා නේද? එහෙම නැත්නම් තාත්තා බයිසිකලයක් අරන් දෙනකම් බලන් ඉඳලාද? වගේ දේවල් අනුමාන කරන්න ගන්නවා. අන්තිමට ගෑල්ලාමයා කියනවා කෙල්ල කසාද බඳින්න එනවා කියලා ආවේ නැද්ද? ඔයා එනකම් බලන් හිටියද කියලා අහනවා. ඉතින් ඒක කියපු ගමන් අර්ජුන්ට තරහ ගිහින් මේ ගෑල්ලාමගේ කනට පහරක් ගහනවා. අර්ජුන් ටික වෙලාවක් ඉඳලා මේ ගෑල්ලාමගෙන් සමාව ගන්නවා. මේ ගෑල්ලාමයා කියනවා අවසාන අනුමාන කිරීම හරි, ඒ වගේම තමයි ඒ ආදරේ කොච්චර ශක්තිමත්ද කියලා කනේ පාරේ සැරෙන් තේරුණා කියලා මේ ගෑල්ලාමයා කියනවා. ඒත් එක්කම පොඩි ගෑල්ලාමෙක් ඇවිත් මේ කෙල්ලට ස්තුති කරනවා එයාගේ කුකුලව බේරලා දුන්නට තාත්තට සල්ලි දීලා. මොකද තාත්තට සල්ලි තිබ්බේ නැති නිසා එයා කුකුලව විකුණන්න තමා හදලා දෙන්නේ. අර්ජුන් මේ ගෑල්ලාමගෙන් අහනවා කුකුල හොද්දට නෙමෙයිද අල්ලගත්තේ කියලා. ඒත් එක්කම මේ ගෑල්ලාමේ අර්ජුන්ට යව අඳුන්ලා දෙනවා මම අමලා සම්පූර්ණ වෙජිටේරියන් මම විජේ වඩා වලින් කියලා. අර්ජුන් අමලා දෙන්න විස්තර කතා කරනවා. අමලා මෙහෙට ඇවිත් තියෙන්නේ ආච්චි නංගි එක. නංගිගේ ඇඟට ආත්මයක් වැහිලා ඉන්නවා. ඒක අයින් කරන්න තමයි එයාලා මෙහෙට ඇවිල්ලා ඉන්නේ. ඉතින් අමලගේ තාත්තා විදුහල්පති කෙනෙක්. එයානම් කොහොමත් මේ වගේ වැඩවලට කැමති නෑ කියලා අමලා කියනවා. අමලා කියන විදිහට ආච්චි මේ දේවල් විශ්වාස කරන නිසායි මෙහෙට ඇවිල්ලා තියෙන්නේ. මේ පැත්ත ලස්සන වුණත් ආච්චි බලන්න යන්න දෙන්නේ නැති නිසා අමල අර්ජුන්ගෙන් අහනවා හෙට උදේ 4 අපි ඇවිදින්න යමුද කියලා. අර්ජුන් මේකට කැමති වෙනවා. ඒත් ඉතින් උදේ 7 වුණාට පස්සේ අමල කියනවා ආච්චි කසාය බොනකම් මට යන්න බෑ කියලා. ඉතින් අර්ජුන් පොඩි උපරවැට්ටියක් දාලා කාමරේ ඉන්න ආච්චිට කසායක පොවනවා. කසාය බිව්ව ගමන් ආච්චිට සිහිය නැති වෙනවා. අර්ජුන් මේ ගැන අමලගෙන් අහද්දී අමල කියනවා එයා සිහියෙන් හිටියොත් නම් මට ඇවිදින්න යන්න වෙන්නේ නෑ කියලා. අර්ජුන් සිහි නැති වෙලා ඉන්න ආච්චිගෙන් සමාව අරගෙන ඇවිදින්න යනවා. ඉතින් මේ දෙන්නා ගොඩක් විනෝද වෙනවා මේ ගම්මානේ ඇවිදලා. ඉතින් ඊළඟ දවසෙත් උදේ 7 ඉඳලා මේ දෙන්නා ඇවිදලා විනෝද වෙනවා. අමල දියැලකින් නානවා. අර්ජුන් ලස්සන්ට මේ සේරම යාගේ ෆෝන් එකෙන් ෆොටෝ අරගන්නවා. මේ දෙන්නට බෝට්ටු පදින්න හදනවා. ඉතින් බෝට්ටුවක් හොයන් එනකන් ඔහොම ඉන්න කියලා අර්ජුන් බෝට්ටුවක් හොයන්න යනවා. ඉතින් මෙහෙම ඇවිදගෙන යනකොට අර්ජුන් දකිනවා සර්පෙක් දෂ්ට කරපු පොඩි පිරිමි ළමයෙක්ව. අර්ජුන් ඉක්මනටම විෂ උඩ දුවන එක නවත්තලා දරුවගේ ගෙදරට එයාව එක්කයි යනවා. ඉතින් දරුවට ඉක්මනටම ප්‍රතිකාර කරන්න පුළුවන් වෙනවා. අර්ජුන් නිසා මේ දරුවව බේරගන්න පුළුවන් වෙනවා. අර්ජුන් රැවෙලා එයාගේ කාමරයට යද්දී අමලගේ ආච්චි අහනවා අපේ දුව තාම ආවේ නැහැ, ඔයා දැක්කද පුතේ කියලා. ඉතින් අර්ජුන් හිතුවේ මේ ළමයාගේ සිද්ධිය නිසා රෑ වුණානේ, ඒ නිසා අමල හපව් කාමරයට යන්න ඇති කියලා. අර්ජුන් ඉක්මනින්ම යනවා අමල හිටපු දැනට. අර්ජුන් අමලගෙන් අහනවා ඇයි ඔයා හපව් කාමරයට ගිය නැත්තේ හවස් වෙනකම්ම මෙතන හිටියේ කියලා. අමල කියනවා ඔයා එනවා කියලා කිව්වනේ ඒ නිසායි මම ගියේ නැත්තේ කියලා. මා විශ්වාස කරලා ඔයා ඉන්නේ කොහමද? අනික ඔයා පාරක් දන්නවනේ මම බැරි වෙලා හරි ආවේ නැත්තම් මොකද කරන්න කියලා අර්ජුන් අමලගෙන් අහනවා. අමල නම් ඒ ගැන හිතලවත් නැහැ. අනික මේ හවස කැලෑසත්තුගෙන් ඔයාට කරදරයක් වෙයිද කියලාවත් නොහිතා මාව හොයාගෙන ආවේ ඇයි කියලා අමල අර්ජුන්ගෙන් අහනවා. අර්ජුන් මේකට මොකුත් කියන්න නෑ යන්නේ නැහැ. මේ දෙන්නම ආයේ නවාතැන් තියෙන තැනට යනවා. කාමරයට යන්න කලින් අමල අර්ජුන්ට කියනවා මට වාට කියන්න දෙයක් තියෙනවා. මම මේක හෙට උදේට කියන්නම්. ඔයා බලාගෙන ඉන්න අකමැති වුණාට කරන්න දෙයක් නැහැ. ඒක අහන්න නම් ඔයාට හෙට උදේ වෙනකම් බලාගෙන ඉන්නම වෙනවා කියලා. ඉතින් අමල මෙතනින් යන්නේ අර්ජුන්ට කිස් එකකුත් දීලා.
අර්ජුන්ටත් මේක හිතාගන්න බෑ. ඊළඟ දවසේ උදේම ස්වාමි අර්ජුන්ට කතා කරනවා. දැන් ක්‍රිෂෝට හොඳයි, ක්‍රිෂෝට කිසිම ආත්මයක් බැඳිලා නෑ කියලා ස්වාමි කියනවා. ඒකනේ මෙච්චර විද්‍යාව තාක්ෂණය දියුණු වෙලා තියෙද්දී ආත්ම ගැන කතා කරන්නේ ඇයි ස්වාමි කියලා අර්ජුන් අහනවා. ක්‍රිෂෝට ආත්මයක් බැඳිලා නැති වුණාට ආත්ම නැත්නේ නෑ කියලා අර්ජුන්ට ස්වාමි කියනවා. අර්ජුන් නම් මේවා විශ්වාස කරන්න කැමති නෑ. අර්ජුන් ක්‍රිෂෝට අමලව අඳුනලා දෙන්න යනවා. අමල කාමරේ පේන නැති නිසා අර්ජුන් සීනුගෙන් අමල ගැන අහනවා. සීනු අර්ජුන්ට කියනවා අමල උදේම පිටත් වුණානේ කියලා. අර්ජුන් ආයෙමත් දුක් වෙනවා. අර්ජුන්ට මේ ගෑල්ලාමයාගේ ෆෝන් නම්බර් එකක්වත් ඉල්ලගන්න බැරි වුණා. මේ ගෑල්ලාමයා ගැන කැමැත්තක් ඇති වෙගෙන එද්දිම මෙයත් අතුරුදහන් වුණා කියලා තමයි අර්ජුන් හිතන්නේ. ඔන්න ඉතින් අර්ජුන් ක්‍රිෂෝර එක අහපව් ගෙදර යනවා. අර්ජුන්ට ඉවසන් ඉන්න බැරි නිසා ඊළඟ දවසේම විජේවඩාවලට යනවා. එයා ගිහින් අමලගේ තාත්තව හොයාගන්නවා. අර්ජුන් අමලගේ තාත්තා ළඟට ගිහින් අමල ගැන ඇහුවත් එයා කියන්නේ අමල අවුරුදු ගානකට කලින් ඇක්සිඩන්ට් එකකින් නැති වුණා කියලා. ඒත් එක්කම අර්ජුන් එයාත් එක්ක හිටපු අමලගේ ෆොටෝ එකක් පෙන්නනවා. ඉතින් මේ ෆොටෝ එක දිහා බැලලා අමලගේ තාත්තා කියන්නේ මේ ඉන්නේ මගේ දුව අමල නම් නෙමෙයි කියලා. ඉතින් මේ කෙල්ල කොහෙද කවුද කියන එක හිත හිත රෑවෙලා අර්ජුන් බයික් එකේ යද්දී හදිසියෙම දවසක් අමලව එයාට දකින්න ලැබෙනවා. ඉතින් එයා අමල පස්සෙන්ම යනවා. අර්ජුන් දකිනවා අමල ඩාන්සින් ක්ලාස් එකක ඉන්නවා. ඉතින් අර්ජුන්ට මතක් වෙනවා අමල එයාත් එක්ක හිටපු දවස්වල අමල කියලා තිබ්බේ එයා බටහිර ඩාන්ස් වලට කැමති නෑ කියලා. ඒත් ඉතින් අර්ජුන්ගේ ඇස් ඉස්සරහා ඉන්නේ ඊට හාත්පසින්ම වෙනස් කෙනෙක්. ක්ලාස් ඉවර වෙනකම් ඉඳලා අර්ජුන් අමලව හම්බෙලා ඇයි නොකියම ගියේ කියලා අහනවා. ඒත් අමල මෙයාව දන්නෙත් නෑ වගේ තමයි හැසිරෙන්නේ. දවස් ගානක් මම එක්ක හිටියා, ඔච්චර ඉක්මනට මාව අමතකුනේ කොහොමද කියලා අර්ජුන් බන්න ගමන් අහනවා. ඉතින් මෙහෙම කතා කරන අර්ජුන්ට අමලත් බනින්න ගන්නවා. ඒත් එක්කම මෙතෙන්ට අමලගේ නංගි ඇවිත් අමලට නිත්‍ය කියලා කතා කරනවා. අර්ජුන් අමල කියලා හිතන් ඉන්න කෙනාගේ නම නිත්‍ය. නිත්‍යගේ නංගි නිත්‍යව මෙතනින් යවලා අර්ජුන්ට කියනවා නිත්‍යට අමල කියලා ආත්මයක් වැහිලා හිටියා, ආච්චියාව ආරාමයට එක්කන් ගියේ ආත්මය අයින් කරන්න කියලා. අර්ජුන් මෙයාගෙන් අහනවා අමලගේ නංගිට නෙමෙයිද ආත්මයක් වැහිලා තිබුණේ කියලා. ඒත් එකම නංගි කියනවා නෑ, මගේ අක්කට තමයි අමල කියන ආත්මය වැහිලා හිටියේ, ආච්චි තමා දේවස්ථානයට අක්කව එක්කන් ගියේ ආත්මය අයින් කරන්න කියලා. රෑට යාට සිහි නැති වෙන්න කසාය පොල තමා බෙහෙත් කරලා දෙන්නේ. ඒ කසාය ඔයා නේද ආච්චිරත් දවසක් පෝලා තිබුණේ කියලා නිත්‍යගේ නංගි අහනවා. අමල කියන ගෑල්ලාමයා විජේවඩාවල කෙල්ලෙක්, එයා ඇක්සිඩන්ට් එකකින් තමයි මැරලා තියෙන්නේ කියලා නිත්‍යගේ නංගි අර්ජුන් එක කියනවා. ඒත් එක්කම අර්ජුන්ට මතක් වෙනවා අමලගේ තාත්තා කියපු කතාව. අමලගේ තාත්තා කිව්වෙත් අමල ඇක්සිඩන්ට් එකකින් නැති වුණා කියලානේ. ඉතින් අර්ජුන් ෂොක් වෙනවා මේ ස්ටෝරි එක ඇහුවට පස්සේ. එයා බය වෙලා ඉන්නේ ආදරය කරලා තියෙන්නේ හොල්මන් ආත්මයකටද කියලා. අර්ජුන් මේ ගැන යාළුවන්ටත් කියනවා. ඒත් එක්කම අර්ජුන්ට අමලගෙන් කෝල් එකක් එනවා. අමල කියනවා කේරළවලදී උදේම යන්න වෙයි කියලා මම හිතුවේ නෑ. දවස් 4ක් යනකම් මට වාහනයක් හොයාගන්න බැරි වුණා. මට දැන් තමයි වාහනයක් හම්බ වුණේ. මම ඉක්මනටම ඔයා ළඟට එන්නම් කියලා. යාළුවෝ අර්ජුන්ට කියනවා ඔය වාහනයක් කියන්නේ සුවර් එකටම වෙනත් ශරීරයකට අමල දැන් ඇතුල් වෙලා ඇති කියලා. දැන් අමල ඉන්නේ වෙනත් ශරීරයක් කියලා ඒකම අපිට පෙන්නනවා. අර්ජුන්ගේ යාළුවෝ සේරම දැන් බයවෙලා තමයි ඉන්නේ. අර්ජුන් ඔෆිස් එකේ ඉන්නකොට කෙල්ලෙක් ඇවිත් ඉන්නවා එයාව හම්බෙන්න. අර්ජුන් බයවෙලා ඉන්නේ හොල්මන තමයි ඇවිල්ලා තියෙන්නේ කියලා. ඒත් ඉතින් නිත්‍ය තමයි මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ. නිත්‍ය අහනවා මම ඔයා එක දවස් ගානක් හිටියලු නේද, ආත්මයක් වුණත් බොඩි එක මගෙනේ, ඒ නිසා අපි අතර මොනවද උනේ කියලා මට දැනගන්න ඕන නිසයි මම ආවේ කියලා නිත්‍ය අර්ජුන්ට කියනවා. අර්ජුන් නිත්‍යට කියනවා මම විනීත කොල්ලෙක්, ඒ නිසා අපි අතර මුකුත්ම උනේ නෑ කියලා. ඔයා දියල්ලකින් නාද්දි මම එතනත් විනීතව හිටියා කියලා අර්ජුන් කියනවා. නිත්‍ය විශ්වාස කරන්නේ එයා දියල්ලකින් නෑව කියලා. අර්ජුන් කියනවා ඔයා නානවා මමලගේ ෆොටෝස් තියෙනවා, ඕනනම් මං ඒ වගේ ඔප්පු කරන්නම් කියලා. ඉතින් නිත්‍ය පොඩ්ඩක් හිනා වෙලා අහනවා විනීත කොල්ලෙක් කෙල්ලෙක් නානකොට ෆොටෝ ගන්නවද කියලා. නිත්‍යයාගේ ෆෝන් නම්බර් එක දීලා ගත්තු සේරම් ෆොටෝ එයාට එවන්න කියලා එතනින් යනවා. නිත්‍ය යනවත් එක්කම අර්ජුන්ට අමල කෝල් එකක් ගන්නවා. අමල අර්ජුන්ට කියනවා මට තව පැය පහකින් ඔයා ළඟට එන්න පුළුවන්, මං කොතෙන්ටද එන්න ඕනි කියලා අහනවා. සිග්නමල් වල ඔරලෝසු කණුව ළඟට එන්න කියලා බය වෙලා ඉන්න අර්ජුන් අමලට කියනවා. යාළු අර්ජුන්ට කියනවා ඔයා බය වෙන්න එපා, අපි එතනට ගිහින් අමල කවුද කියලා බලාගෙන එන්නම් කියලා. ඔන්න ඉතින් රෑවෙද්දි අමල ඔරලෝසු කණුව ළඟට එනවා. රෑවෙලා තනියම ඉන්න අමලට පිරිමි විහිළු කරන්න අයිති යෝජනා කරන්න ගන්නවා. අර්ජුන්ගේ යාළුව දෙන්න ගිහින් මේක දිහා බලාගෙන තමයි ඉන්නේ. අමල මෙතන කරදර කරන්න හදන පිරිමි කෙනෙක්ට කියනවා මම මගේ බොයෆ්‍රෙන්ඩ් එකකම ඉන්නේ, ඒ නිසා මට කරදර කරන්න එපා කියලා. මෙතන එක මැරේක් අමලව අල්ලන්න හදනවා. ඊට පස්සේ අමල මේ සෙට් එකට හොඳටම පහර දෙනවා. අමල මැරයන්ට පහර දෙන සිද්ධිය අර්ජුන්ගේ යාළුව ෆොටෝ අරගන්නවා. මේ සිද්ධිය අමල දකිනවා.
ඒත් එකම යාළුව දෙන්න බයවෙලා මෙතැනින් යනවා. ගිහින් අර්ජුන්ටත් එයාලා ගත්තු ෆොටෝ පෙන්නවා. ඊළඟ දවසේ අර්ජුන්ගේ යාළුව දෙන්නව එක්කයි යන්න පොලිසියෙන් එනවා. බස් ස්ටෑන්ඩ් එකේදී කාන්තාවගේ මාලයක් ඇඩුව කියන චෝදනාවට තමා අර්ජුන්ගේ යාළුව පොලිසියෙන් අත්අඩංගුවට ගන්න. ඉතින් පොලිසියට මේ පැමිණිල්ල දාලා තියෙන අමලා අමලට මේ දෙන්න ගැන සැක හිදිලා තියෙනවා. අමල මැරයන්ට පහර දෙන වෙලාවේ මේ දෙන්න අමලට හොල්මන කියනවා එයාට හෙලා දෙනවා. අමල අර්ජුන්ගේ යාළුවන්ට පහර දීලා අර්ජුන් ඉන්න තැන්ට යාව එක්කයි යන්න කියලා කියනවා. අර්ජුන් මේ වෙලාවේ නිත්‍යව හම්බෙන්න ගිහින් තමයි ඉන්නේ. නිත්‍ය අර්ජුන් අරගෙන තියෙන ෆොටෝ වලට වශී වෙලා එයාගේ ඩාන්සින් ක්ලාස් එකේ ඇඩ්වර්ටයිස්මන්ට් කැම්පේන් එකට ඕන වීඩියෝ ටික අර්ජුන්ට අරන් දෙන්න කියනවා. ඉතින් අර්ජුන් මේකට කැමති වෙලා හැපිගේ ගෙදර යනකොට යාළුව දෙන්න අමලව ගෙදර එක්කන් ඇවිත් ඉන්නවා දකිනවා. අර්ජුන් අමල ඉස්සරහා යාළුවන්ට බනිනවා මෙයාලා හැදුවේ අපිව වෙන් කරන්න කියලා අමලගෙන් සමාව ගන්නවා. අමල අර්ජුන්ට කෑම හදන ගමන් කියනවා මගේ ආත්මය වෙන එකක් මේ ශරීරය වෙන කෙනෙක්ගේ. මෙයා ට්‍රේන් එකට පැනලා මැරෙන්න ගිය වෙලාවක තමයි මම මෙයාව බේරගත්තේ කියලා. ඉතින් ආදරයට ශරීරය එක්ක ගනුදෙනුවක් නැහනේ. ඒත් ඉතින් මට ඔයාව හම්බෙන්න ඕනේ නම් ශරීරයක් ඕනෙම වෙනවා. ඒ නිසායි මෙයාව බේරගෙන මෙයාට ආවේශ වෙලා මෙහෙට ආවේ කියලා අමල කියනවා. මේ ලෝකේ ඕනතරම් පිරිමි හිටියත් අර්ජුන්ව ආශ්‍රය කරද්දී අමලට හිතිලා තියෙනවා එයා එකම ජීවත් වෙන්න ඕනේ කියලා. අර්ජුන් නම් දැන් බය වෙලා තමයි ඉන්නේ හොල්මනක් එක්ක ජීවත් වෙන්න වෙලා තියෙන නිසා. ක්‍රිෂෝන් අර්ජුන්ගේ ගෙදරට ඇවිත් එයා වෙනුවෙන් දේවස්ථානට ආපු අර්ජුන් වෙනුවෙන් ගෙදරට බලෙන් ආපු කෙල්ලව එලවන්න උත්සාහ කරනවා. ඒත් ඉතින් ක්‍රිෂෝට සිද්ධ වෙන්නේ අම්මලගෙන් හොඳටම කුටි ගන්න. ඔන්න ඉතින් ඊළඟ දවසේ උදේම අමල පත්තරේ බලලා අර්ජුන් එක්ක කියනවා කොල්ල වෙන කෙල්ලෙක් එක්ක වට්ස්ඇප් වලින් මැසේජ් කළා කියලා කෙල්ලෙක් සූසයිඩ් කරගෙන කියලා. හැබැයි මම වුණා නම් ඌව මරලා හිරේ යනවා කියලා අමල කියනවා. ඉතින් මේක අහපු ගමන් අර්ජුන්ට බය හිතිලා කියනවා මම නම් මෙහෙම නැහැ කියලා. අර්ජුන් ඔෆිස් යනකොට අමලත් එනවා. අමල කියන්නේ ඔෆිස් එකේ අයව මට අඳුන ගන්න ඕනේ කියලා. අර්ජුන්ගේ අම්මයි තාත්තයි ඉන්නේ දිල්ලිවල. එයාලා දෙන්නම ඩොක්ටර්ස්ලා. අමල නම් කියන්නේ දැන් ඔයාට මම ඉන්නවනේ ඒ නිසා ඔයාට තනියක් නැහැනේ කියලා. ඔන්න ඉතින් කොහොම හරි නිත්‍යගේ ඇඩ්වර්ටයිස්මන්ට් එකත් අර්ජුන් ලස්සනටම කරලා දෙනවා. මේ අතරේ ක්‍රිෂෝර් යනවා ගුරුජීව හම්බෙන්න. අර්ජුන් බලාගෙන ඉන්නේ ක්‍රිෂෝර්ගෙන් පණිවිඩයක් ලැබෙනකම්. මේ විදිහට දවස් ගත වෙලා යනවා. අර්ජුන් අමලට හොරෙන් නිත්‍යව හම්බෙන්නත් යනවා. ඒත් එක්කම අපිට මැරේකව පෙන්නනවා. ඉතින් මේ මැරයට කෙනෙක් කෝල් කරලා කියනවා පාර්වතී මැරලා නැහැ, එයා කොල්ලෙක් එක්ක ඉන්නවා මම දැක්කා කියලා. අමල දැන් ඇවිත් ඉන්නේ පාර්වතී කියන කෙනාගේ ශරීරයට. ඉතින් මේ පණිවිඩය ලැබුණු මැරයාගේ ගෝලයන්ට කියනවා ඉක්මනින්ම පාර්වතීවයි ඒ කොල්ලවයි හොයාගන්න කියලා. ඔන්න ඉතින් ඊළඟට පෙන්නන්නේ නිත්‍ය අර්ජුන්ට කෝල් කරලා හොටෙල් එකකට එන්න කියනවා, හම්බෙලා දෙයක් කතා කරගන්න තියෙනවා කියලා. ඉතින් නිත්‍ය කෝල් කරලා ටික වෙලාවකට පස්සේ අමල අර්ජුන්ට කෝල් කරලා අහනවා ඔයා ඉක්මනින්ම ගෙදර එනවාද කියලා. අර්ජුන් කියනවා බාහුබලී 2 හදපු රාජමෞලි සර් එක්ක සාකච්ඡාවක් තියෙනවා, ඒ නිසාද මම එනකොට ටිකක් පරක්කු වෙයි කියලා. අර්ජුන් අමලටත් බොරුවක් කියලා නිත්‍යව හම්බෙන්න යන්න තමයි හදන්නේ. නිත්‍ය අර්ජුන්ව හම්බෙලා කියන්නේ තාත්තා මට මනමාලයේ හොයන්න පත්තරේ දැන්වීමක් දාලා තිනවා. එයාලා මට අවුරුද්දක් කල් දුන්නා කෙනෙක්ව හොයාගන්න. ඒ වෙලාවේ මට කිසිම කෙනෙක් ගැන හැඟීමක් ආවේ නැහැ. ඒත් මට දැන් කෙනෙක් ගැන හැඟීමක් ඇති වෙලා තමයි තියෙන්නේ. ඔයා මාව කසාද බඳින්න කැමතිද කියලා නිත්‍ය අර්ජුන්ගෙන් අහනවා. ඉතින් මේ අතරේ ගෙදර ඉන්න අමල දකිනවා අර්ජුන් හම්බෙනවා කියපු රාජමෞලි අධ්‍යක්ෂකවරයා වෙනත් ටීවී නාලිකාවක ලයිව් ඉන්ටර්වයුව එකක් කරනවා. මේකට තරහ යන අමල ඒ ගමන් අර්ජුන්ගේ ඔෆිස් එකට යනවා. අමලත් ඔෆිස් එකේ ඉද්දී අර්ජුන් යාගේ යාළුවාට කෝල් කරලා අහනවා නිත්‍යමගෙන් කසාද බඳිමුද කියලා ඇහුවා මම මොකද්ද කරන්න ඕනේ කියලා. ඉතින් අර්ජුන්ගේ මේ කතාව අමලටත් ඇහෙනවා. අමල යාළුවාගෙන් විස්තර අහගෙන අර්ජුන් ඉන්න හොටෙල් එකට යනවා. අර්ජුන් නිත්‍යගාවට ගිහිලා ටිකක් කල්පනා කරලා මම ඔයාට කැමතියි කියලා කියනවා. ඒත් එක්කම අමල හොටෙල් එකට එනවා. අර්ජුන් නිත්‍ය දෙන්න හොටෙල් එකෙන් ආපහු යන්න තමයි හදන්නේ. මෙහෙම යන ගමන් එද්දී නිත්‍ය අර්ජුන්ව කිස් කරනවා. එක පාරම ලිස්ට් එකේ ඉන්න අමලා මේ සිද්ධිය දකිනවා. අමලට මේක දරා ගන්න අමාරුයි. එයා වාහන පාක් එකේ තියෙන වාහනවල වීදුරුත් කුඩු කරගෙන ගිහින් පාරට වෙලා අඬන්න පටන් ගන්නවා. ඔන්න ඉතින් අර්ජුන් ගෙදර එද්දී අමලා කෑම මේසේ වාඩි වෙලා ඉන්නවා. අර්ජුන් බොරු ගොඩක් කියන්න යද්දී අමල අර්ජුන්ගෙන් අහනවා ඔයා කෙල්ලෙක්ට ආදරය කරන්න ඉස්සරින් බලන කාරණා මොනවද කියලා. අර්ජුන් කියනවා චරිතාකල්ප හැසිරීම වගේ දේවල් කියලා. අමල ටිකක් තදින් අර්ජුන්ට කියනවා බොරු නොකිය ඇත්ත කියන්න කියලා. අමල දුකෙන් කියනවා මම කේරලාවල නිත්‍යාගේ ඇඟේ ඉද්දි ඔයා මට ආදරේ කළා. ඒත් මම දැන් වෙන කෙනෙක්ගේ ඇඟට ආවම ඔයා මට ආදරේ නෑනේ. කේරලාවල හිටපු නිත්‍යර තිබුණු චරිතය ආකල්ප මගේ. දැන් ඒ කෙල්ලට ඒ ආකල්ප නැතත් එයාව කිස් කරේ ඇයි කියලා අමල අර්ජුන්ගෙන් තරහෙන් අහනවා. ඒත් එක අමල ආයෙත් අහනවා ඔයා ආදරය කරන්නේ ආත්මයට වඩා ලස්සන්ට නේද කියලා. අර්ජුන් අමලට කතා කරන්න හදද්දී අමල කියනවා කේරළේ ඉඳන් ඔයාව දැකලා ආදරයෙන් බැඳිලා මෙහෙට එන්න තරම් මට පිස්සු කියලා හිතුවද මම කවුද කියලා ඔයා දන්නවද කියලා. මම තමයි ඔයා අවුරුදු 4කට කලින් ආදරය කරපු කෙල්ල කියලා අමල කියනවා.
අර්ජුන් සොක් වෙලා බලන් ඉන්නවා. ආදරය කරානම් කසාද බඳිමු කියපු කෙල්ල ආයිෂා මම කියලා අමල කියනවා. ඉතින් මේක බලන හැමෝටම දැන් පැටලිල්ලක් ඇති, කවුද ආයිෂා කියන්නේ, කවුද අමල කියන්නේ කියලා. ඉතින් තව පොඩි වෙලාවකින් ඔයාලට දැනගන්න පුළුවන් ආයිෂා අමල දෙන්නගේ සම්බන්ධය මොකක්ද කියලා. දැන් අපිට පෙන්වන්නේ අවුරුදු 4කට කලින් වුණු සිද්ධිය. අර්ජුන් පාරේ යද්දී කාන්තාවකට එයාගේ සැමියා පහර දෙනවා. මේ පහර දීම නිසා කාර් එකක වීදුරුවක ඔළුව වැදිලා කාන්තාවගේ ඔළුව ගොඩක් තුවාල වෙනවා. ඉතින් අර්ජුන් මැදිහත් වෙලා ඉක්මනින්ම මේ කාන්තාව හොස්පිටල් එකට අරගෙන යන්න තමයි හදන්නේ. අර්ජුන්ට තව මුස්ලිම් ගෑල් ළමයෙකුත් උදව් කරනවා. හොස්පිටල් එකට ගිහිනුත් මුස්ලිම් ගෑල් ළමයා කාන්තාව ළඟින් ඉඳන් ප්‍රතිකාර කරනවා. අර්ජුන් මේ දිහා ඕමනාවෙන් බලාගෙන තමයි ඉන්නේ. කාර් එකේ බිඳුණු ග්ලාස් එකට අර්ජුන්ගේ අතත් තුවාල වෙලා, ඉතින් මේ මුස්ලිම් ගෑල් ළමයා නර්ස් කෙනෙක්ට කතා කරලා අර්ජුන්ගේ තුවාලෙටත් බෙහෙත් කරනවා. ඉතින් මේ ගෑල් ළමයා බුරුකාව ඇඳලා ඉන්න නිසා අර්ජුන් එයාගේ ඇස් දෙක විතරයි දකින්නේ. ඊළඟ දවසේ ට්‍රැෆික් එකේදී අර්ජුන්ට මේ ගෑල් ළමයව හම්බ වෙනවා. මුස්ලිම් ගෑල් ළමයා එයාට එහා පැත්තේ ඉන්න අර්ජුන්ට කතා කරලා ඔයාගේ අත දැන් සනීපද කියලා අහනවා. අර්ජුන් කියනවා දැන් නම් ගොඩක් දුරට සනීපයි කියලා. අර්ජුන් දකිනවා මේ ගෑල් ළමයාගේ බයික් එකේ ආයිෂා කියලා ගහලා තියෙනවා. මෙතන ඉඳන් අර්ජුන් ආයිෂා පස්සෙන් යන්න පටන් ගන්නවා. ආයිෂාටත් දැනෙනවා අර්ජුන් එයාගේ පස්සෙන් එනවා කියලා. ආයිෂා කියන්නේ ලස්සන ගෑල් ළමෙක්. එයාටත් අර්ජුන් ගැන අදහසක් ඇති වෙලා තමයි තියෙන්නේ. අර්ජුන් නිතර නිතර ආයිෂා පස්සෙන්ම එනවා. ආයිෂාගේ කුරුල්ලන්ට පොරිදාන පුරුද්දක් තියෙනවා. ඉතින් අර්ජුන් එතනට ඇවිත් අහනවා ඇයිවා හැම සිකුරාදම කුරුල්ලන්ට පොරිදාන්නේ කියලා. පරවියන්ට පොරිදාන්නේ අපේ ජීවිතවලට ආදරය කරන අය දුරින් හිටියා සතුටින් ඉන්න ප්‍රාර්ථනා කරලා කියලා ආයිෂා කියලා දෙනවා. ඒක නෙමෙයි මං හැම සිකුරාදාම මෙතෙන්ට එනවා කියලා ඔයා දන්නේ කොහමද? ඔයා මගේ පස්සෙන් එනවද කියලා ආයිෂා අර්ජුන්ගෙන් අහනවා. ඒ වගේම ආයිෂා අර්ජුන්ගෙන් අහනවා ඔයාට මං ගැන ආදරයක් ඇති වෙලාද තියෙන්නේ කියලා. සතියක් තිස්සේ කියන්න ට්‍රයි කරපු එක ඔයාම තේරුම් ගත්ත එක හොඳයි කියලා අර්ජුන් කියනවා. ඒත් ඉතින් තාම අර්ජුන් ආයිෂාගේ මූණවත් දැකලා නැහැ. ආයිෂා අර්ජුන්ට කියනවා ඔයා තාම හරියට මාව දැකලවත් නැහනේ. මගේ බොරුකාව ගැලවුවොත් එහෙම ඔයා ගෙදරම දුවයි. ඒ නිසා ඒක අමතක කරලා දාන්න කියලා. ඊළඟ දවසේ අර්ජුන් ආවම ආයිෂා කියනවා ආදරේ කියන දෙයට කලින් කසාද බැඳලා එමු. එතකොට ජීවිත කාලෙම ආදරේ කරන්න පුළුවන් කියලා. ඉතින් ආයිෂාගේ මේ කතාවෙන් පස්සේ ආයේ ආයිෂාට අර්ජුන්ව හම්බ වෙන්නේ නැහැ. දවසක් ආයිෂාම අර්ජුන්ව හොයාගෙන ගිහින් අහනවා කසාද බඳමු කීවට පස්සේ ගම අතරලවත් ගියාද කියලා. ඒත් එකම අර්ජුන් සාරියක් ආයිෂාට දීලා කියනවා එකපාරනේ අපි කසාද බඳින්නේ, ඒ නිසා ඇඳුම් ලෑස්ති කරන්නයි මට වෙලා ගියේ. අපි හෙටම කසාද බඳිමු. ඔයා මේ ඇඳුම බුරුකාවට උඩින් හරි යටින් හරි ඇඳගෙන එන්න කියලා අර්ජුන් යන්න යනවා. ඉතින් ආයිෂා සාරියත් අරගෙන ගෙදර යනවා. එයා ගෙදර ගියාට පස්සේ තාත්තා කතා කරලා අහනවා ඇයි අමල ඔයා බුරුකාවක් ඇඳගෙන ඉන්නේ කියලා. ඇත්තරම මේ ගෑල් ළමයාගේ නම ආයිෂා නෙමෙයි අමල. අමල කියන්නේ තෙලුගු කෙල්ලෙක්. ඉතින් අමලගෙන් කොලෙජ් එකේදී මැරයෙක් වතුර ඉල්ලනවා. අමලට තරහ ගින් වතුර පින්තාලියක් අරගෙන මැරයාගේ ඔළුවට පහර දෙනවා. අමල මැරයට කියලා ඉන්නේ අපේ තාත්තත් මැරයෙක් තමා, මැරකම උපන්නේම විජේවඩා වලින් කියලා. ඉතින් මේ මැරයා අමලට කරදරයක් කරයි කියලා බය වෙලා තාත්තගේ යාළුවා තමයි කියලා දෙන්නේ බුරුකාවක් ඇඳගෙන යන්න කියලා. අමලගේ තාත්තා මේක ඇහුවට පස්සේ ෂොක් වෙලා බලාගෙන ඉන්නවා. මේක ඇහුවට පස්සේ ඔච්චර ෂොක් වුණා නම් දැන් මම කියන යන දේ ඇහුවාම කොහොම ෂොක් වෙයිද කියලා අමල කියනවා. ඉතින් ඊළඟට අපිට පෙන්වන්නේ අනිත් දවසේ උදේම අර්ජුන් දුන්න ලස්සන සාරියත් ඇඳගෙන ගෙදරින් පිට වෙලා යන අමලව. අමල ට්‍රැෆික් එකේ ඉද්දි එයා පහර දුන්න මැරය අමලව දකිනවා. අමලත් සයිඩ් කණ්ණාඩියෙන් මේ මැරයව දකිනවා. අමල ඉක්මනින්ම මෙතනින් යද්දී මැරයත් එයාගේ ගෝලයොත් එක්ක අමල පස්සෙන් පන්නනවා එයාට ඇසිඩ් ගහන්න කියලා හිතලා. ඒත් ඉතින් අවසානයේ මැරය වෙන වාහනේ ලොරියක හැප්පෙනවා. අමල බයික් එක නවත්තලා බේරුණු එකට සුසුමක් හැලලා ආයෙම යන්න හදද්දී අමලත් ඉස්සරහින් එන ලොරියක හැප්පෙනවා. මගේ ඇස් විතරක් නෙමෙයි මමත් ලස්සනයි කියලා පෙන්නලා ඔයාව මගේ තාත්තට පෙන්වන්න මට ඕන උනේ. ඔයත් එක්කම ජීවිත කාලෙම ජීවත් වෙන්න පිටත් වුණු මට සිද්ධ වුණේ මේකයි කියලා අමල විස්තර කරනවා. අමලට ශරීරයකට ඇතුළු වෙන්නම අවුරුදු 4ක් ගිහින් තියෙනවා. අමලම තමයි මුලින්ම කේරළවලදී අර්ජුන්ව දැකලා දෙන්නේ. අමලට දැනුණු සතුටට අර්ජුන්ට මුලින්ම මේ ගැන කියන්න හිතලා තියෙනවා. ඒත් අමලට ඕන වෙලා තියෙනවා තාමත් අර්ජුන්ට එයා ගැන ආදරයක් තියෙනවද කියලා බලන්න. කේරළවල අර්ජුන් එක්ක දවස් ගත කරද්දී කුරුල්ලන්ට පොරි විසික් කරන විදියෙන් හැඟීමෙන් අමල දැකලා තියෙනවා අර්ජුන්ගේ හිතේ තාමත් එයා ඉන්නවා කියලා. ඒත් ඉතින් අමල කියනවා අද මම දැක්ක ඔයා වෙන කෙනෙක්ට ආදරය කරනවා. අපි කෙනෙක්ට ආදරය කරන එක වැරදි නෑ. ඒ ආදරේ තමන්ගෙම කරගන්න ඕනේ කියන එක ආත්මార్థකාමීකම. ආදරය නැති තැන මම ඉඳලා වැඩක් නෑ කියලා අමල පාර්වතීගෙන් යන්න යනවා. ඒත් එකම පාර්වතීගේ මැර පෙම්බත අර්ජුන්ගේ ගෙදරට එනවා. අර්ජුන් මේ මැරයට උණු සිද්ධිය පැහැදිලි කරන්න හැදුවත් මැරයෝ සෙට් එක අර්ජුන්ට පහර දෙන්න ගන්නවා. ඊට පස්සේ අර්ජුන් මේ මැරයෝ සේරටම පහර දෙනවා. ඒත් එකම පාර්වතීගේ පෙම්බතා අර්ජුන්ගේ ඔළුවට පහරක් එල්ල කරනවා. එයා කැත්තක් අරගෙන අර්ජුන්ට පහර එල්ල කරන්න හදද්දිම ආයම පාර්වතීගේ ඇඟට අමල ආවේශ වෙලා
මැරයට හොඳරම පහර දෙනවා වගේම ආය පාරවතය දිහා බැලුවත් මරලා දානවා කියලා මැරයට තර්ජනය කරන. ඊළඟට අමල අර්ජුන්න හොස්පිටල් ඇඩ්මිට් කරලා නිත්‍යට අර්ජුන්ගේ ෆෝන් එකෙන් කෝල් කරලා අර්ජුන් හොස්පිටල් එකේ කියලා දැනුම් දෙනවා. නිත්‍යයි ගමම හොස්පිටල් එකට එනවා. එයා දකිනවා අර්ජුන්ගේ හොස්පිටල් ඇඩ්මිට් කරන ෆෝම් එකේ අමලගේ නම තියෙනවා. ඒ වගේම අමල හරිම දුකෙන් අර්ජුන් ගැන වද වෙනවා කියලා නිත්‍ය දකිනවා. නිත්‍යට එයාගේ නංගි අමල ගැන කියලා තියෙන්නේ අමල අර්ජුන්ට පිස්සුවෙන් වගේ ආදරය කරනවා කියලා. ඔන්න ඉතින් නිත්‍ය අමල ගාවට යනවා. අමල නිත්‍යට කියනවා ඔයාගේ ආදරවන්තයා ගාවට යන්න කියලා. ඒත් එකම නිත්‍ය කියනවා අපි අතර එහෙම දෙයක් නැහැ කියලා. අමල නිත්‍යට කියනවා මං ඔයාලා දෙන්නා කිස් කරපු එකක් දැක්කා කියලා. ඒත් එකම නිත්‍ය කියනවා ඔයා එතන තව ටික වෙලාවක් හිටියනම් ඔයාට ඇත්ත දැනගන්න තිබුණා කියලා. ඉතින් නිත්‍යදා අර්ජුන්ව කිස් කරද්දී අර්ජුන් නිත්‍යට කියලා තියනවා මේක මට කරන්න බෑ, මං ඔයාට කැමතියි තමයි, ඒත් කේරළවලදී මට ඔයා ගැන තිබුණු හැඟීම දැන් නෑ කියලා. මම ආදරය කරපු අයිෂාගේ හැඟීම තමයි කේරළවලදී දැනුනේ. මම හිතන්නේ මම තාමත් එයාට ආදරය කරනවා, ඒ නිසා මේක මට කරන්න බෑ කියලා අර්ජුන් නිත්‍යට කියලා තියෙනවා. ඉතින් මේ කතාව අහපු ගමන් අමල පිස්සුවෙන් අර්ජුන් ළඟට යනවා. අමල අර්ජුන්ගේ නල්ලට කිස් එකක් දීලා එයාට සිහියනකම් කියලා බලාගෙන ඉන්නවා. ඒත් එකම ක්‍රිෂෝර් හොස්පිටල් එකට එනවා. ක්‍රිෂෝර් අර්ජුන් ළඟ මම ඉන්නම්, ඔයා එයාට මොනා හරි හදාගෙන එන්න කියලා අමලව ගෙදර යවන්න හදනවා. ඉතින් අමලත් ඒකට කැමති වෙලා ගෙදර යනවා. අර්ජුන්ට සිහිය ආපු ගමන් ක්‍රිෂෝර්ගෙන් අමල කොහෙද කියලා අහනවා. රිෂෝර් කියනවා ආය අමල එන්නේ නැහැ, ගෙදර පූජකයෝ ඉන්නවා, අයාලා යාව බලාගනී කියලා. ඒත් එකම අර්ජුන් රිෂෝර් එක සේරම විස්තරේ කියලා රිෂෝර් එක හොස්පිටල් එකෙන් බලෙන්න පිටත් වෙනවා. එයා කැමති නැහැ අමලව යවන්න. මේ වෙනකොටත් පූජකයෝ අමලගේ ආත්මය අල්ලගන්න තමයි හදන්නේ. අමල පූජකයන්ගෙන් වැඳලා ඉල්ලනවා එයාගේ ආදරේ ඇත්ත නිසා එයාට අර්ජුන් එක්ක ඉන්න ඉඩ දෙන්න කියලා. වෙන කෙනෙක්ගේ ශරීරයේ ඉන්න එක සුභාදහමට පටහැනියි කියලා පූජකතුමා කියනවා. අර්ජුන් මෙතනට එනවත් එක්කම අමල අවසාන වතාවට අර්ජුන්ව දකිනවත් එක්කම පූජකයා අමලගේ ආත්මේ එළියට අරගෙන බෝතලයකට දානවා. පූජකයා අර්ජුන්ට කියනවා මම ඔයාලා දෙන්නගේ ආදරේ නැති කරන්න ආවේ නැහැ. ආදරේ වෙනුවෙන් එයා මේ හිටියොත් එයාගේ ආත්මෙට කවදාවත් සැනසීමක් නැහැ. ආදරේ කියන දේ සැනසීමෙන් තියෙන්න ඕනේ, බලෙන් නෙමෙයි කියලා අර්ජුන්ට උපදෙස් දීලා පූජකයා අමලගේ ආත්මේ අරගෙන යන්න යනවා. ඉතින් මේ වෙලාවේ අර්ජුන්ට අයිෂාගේ පරණ අතීතයේ එක පෙළට මතක් වෙන්න ගන්නවා. ඉතින් මේ සිද්ධියෙන් පස්සේ මාස කිහිපයක් ගත වෙලා යනවා. අර්ජුන් පාරේ යනකොට නිත්‍යව දකිනවා. අර්ජුන් නිත්‍යව මගහැරලා යන්න ගිහින් ආයෙම ඇවිත් බයික් එකේ යන්න නිත්‍යට කතා කරනවා. ඒකම කෙල්ලෙක්ට කරදර කරන මැරයෙක්ට නිත්‍ය ගිහින් ගහලා කියනවා මම විජේවඩාවල කෙල්ලෙක්, මැරකම පටන් ගන්නෙම විජේවඩාවලින් කියලා. ඊට පස්සේ නිත්‍යවිත් බයික් එකට නැගලා යමු මස්සිනේ කියලා අර්ජුන්ට කියනවා. ඉතින් ඒ විදිහට තමයි කේරළවලදී අර්ජුන්ට අමල කතා කළේ. අර්ජුන්ට හිනාවක් ගිහින් නිත්‍යගෙන් අහනවා අපි කසාද බඳිමුද කියලා. ඉතින් මේ විදිහට තමයි මේ ලස්සන මූවි එක අවසන් වෙන්නේ. ඉතින් අවසානයේ පාර්වතීගේ පස්සෙන් ආපු මැරයා පාර්වතීට කියනවා ඔයා කැමති කෙනෙක් බඳින්න මං අය කරදර කරන්නේ නැහැ කියලා. ඉතින් සැබෑ ආදරේ කවදාවත් මේ යන්නේ නැහැ කියන අර්ථය තමයි මූවි එකෙන් දෙන්න හදලා තියෙන්නේ කියලා මට නම් හිතෙන්නේ. අනිවාර්යයෙන්ම මේ කතාව ගැන, ඒ වගේම අපේ වීඩියෝ එක ගැන මොනවද හිතෙන්නේ කියලා යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න කියලා ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහින් එන්නම්. ඔයාලට සුබම සුබ දවසක් වේවා.